එන වැඩේ පටන් ගමු පිසිස් යාන්ත්‍ර විද්‍යාව ඒ ලෙවල් ගානක් හදන්නේ සිනස්තලිත යටතේ හොඳට බලන් ඉන්න මේ ගාන මම හිතන විදිය උගන්වනවා පහදද රයිට් හොඳ විවරණයක් ගාන හදන්නේ ගාන එකපාරක් හොඳට කියවන නිදහසේ ටී සමානයි බිඳුවේදී H උසක් සහිත කන්දක සිට ගලක් පහළට අතරන ලදී සීන දෙරු ගන්න උඩ ඉඳලා ගලක් අතරිනවා නිදහසේ හරි ඊට පස්සේ එම මොහොතේදී මේ වෙලාවෙදිම කඳු පාමුල කඳ පල්ලෙහා ඉඳලා කේසක තේරුම් ගන්න කඳ පල්ලෙහා ඉඳලා තවත් ගලක් v වේගයේ v ප්‍රවේගයෙන් කෙලින්ම ඉහළට විසිකරන ලදී ඊට පස්සේ මෙම ගල ප්‍රමාණවත් වේගයෙන් විසිකරේන දැන් මොකද වෙන්නේ උඩ ඉඳලා ගලක් අතරනවා යට ඉඳලා ගලක් v ප්‍රවේගයෙන් උඩට විසිකරන දැන් මොකද වෙන්නේ මේ ගල කොයිලාරි හැප්පෙනවනේ නේ කොයිලාරි හමු වෙනවා එතකොට ප්‍රමාණවත් වේගයෙන් විසිකරේන ගල් දෙක එකිනෙකට හමු වන කාලය හරි t සමාන වන්නේ ඔන්න ඔක තමයි අහන්නේ හරි හොඳට බලන්න මම ඉස්සෙල්ලා මේක පොඩි රූප සමානට ගන්නවා මේක වැදගත් හරි උඩ ඉඳලා නිදහසේ අතාරිනවා ඊට පස්සේ කඳු පාමුල ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ ඔව් අපි වහමු මේ යටත් තියන ගලක් කඳු පල්ලයක් කඳු පාමුලක් තියන ගලක් ඒකත් උඩට විසි කරනවා රයිට් එතකොට මේ සම්පූර්ණ රූප සමාන ගන්නවා කැපිටල් H කියලා මේ කන්දේ ඉඳලා පල්ලෙහාට සම්පූර්ණ උස H කියලාම ගන්නවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ ගල් දෙක හම්බ වෙනවනේ. හරි. මේ වගේ තැනකදී හම්බ වෙලා ඉතින් මේ ගල් දෙක මේක නිදහසේ පල්ලෙහාට එනවා. මේක නිදහසේ උඩට යද්දී මේ දෙක කොයි වෙලාවරි හම්බ වෙනවා. හරිද? අපි ගමු ගල හමුවට කාලය t = t කියලා. හරිද? ගල t = t කාලෙදී හමු වෙනවා ගල් දෙක. රයිට්? එතකොට ඒ වෙද්දි මෙයා ගිහින් තියන කොච්චරක් කියලා අපි ගමු සිම්පල් h උසක් ගිහින් තියනවා යටේ ඉඳලා v වේගෙන් යන්නේ එයා සිම්පල් h උසක් ගිහින් තිබ්බොත් මට කියන්න මේ කොටස කොච්චර දුරක් ගිහින් තියෙන්නේ මෙන්න මේ කොටස අන්න හරි මුළු ප්‍රමාණය h නේ h ගෙන් h ප්‍රමාණයක් අඩු කරාම මේ තියෙන්නේ උස එහෙනම් මේක ගිහිලා තියෙන්නේ h නේ h ප්‍රමාණය මොකද්ද යටේ ඉඳලා v ගියා h ප්‍රමාණයක් එතකොට h වලින් h ප්‍රමාණයක් අඩු කරාම මේ මුළු උසින් මේ කොටස අඩු කරාම h h ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ හොඳට බලන් ඉන්න දැන් ඔයාලට පේනවා හරි දැන් ඔයාලට ඊළඟ ප්‍රශ්න තමයි මොන සූත්‍ර දාලාද මේක හදන්නේ චලිත සමීකරණය මොන සූත්‍ර පාවිච්චි කරලා හදන්නේ හොඳට බලන් ඉන්න අපි t සමානයි t කියලා දන්නවා කාලය ඊට පස්සේ v දන්නවා v ප්‍රවේගයෙන් යන්නේ උඩ ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ v ඒතකොට මේක u දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා හරි කාලය ගැන අදහසක් තියෙනවා ඊට පස්සේ ඔව් අපි දන්නවා ඒ කාලේ t කියලා අපි අරන් තියෙනවා ඒත් එක්කම ගුරුත්වාකර්ෂණය අපි දන්නවා 10යි කියලා නේද එහෙනම් අපිට මේකේ ගන්න බලයි අපි දන්නවා උස අදහසක් තියෙන අපි සිම්පල් h කියලා ගත්තා උසගෙන අදහසක් තියෙනවා එහෙනම් අපි මේකෙදි දාන්න ඕනේ සූත්‍රය මොකද්ද මේ සෙට් එක සෙට් වෙන සූත්‍රය අපි පල්ලෙහා වස්තුව පහළ සිට යන වස්තුවට දාමු ඔව් පහළ සිට උඩට යන වස්තුවට දාමු s සමාන ut ධන භාගයක් at වර්ගය හරිද පහළ සිට උඩට යන වස්තුවට පහළ සිට හරි ඉහළට ඉහළට විසිකරන ඔව් ගලට තමයි අපි දැම්මේ මොකද්ද s සමානයි යෝටි ධන භාගයක් at වර්ගය. ඒතකොට පැහැදිලිවම ඔයාලට පේනවා මෙතන උස h නියමයි. ඊට පස්සේ u කියන්නේ ආරම්භක ප්‍රවේගය ඒක v. ඒක ගාන දිනවා v කියලා. මේ තියෙන්නේ v වේගය. ඒතකොට පැහැදිලි v. කාලය t. ඊට පස්සේ උඩට යනකොට දැන් වස්තුව උඩට නම් යන්නේ මට කියන ගුරුත්වාකර්ෂණය කොට දෙන්නේ පල්ලෙහාට නේ එහෙනම් ඍණ භාගයේ වරක් ඔව් 10 මොකද අපි දන්න ගුරුත්වාකර්ෂණය හින්දා ඍණ භාගයේ වරක් 10 වරක් t වර්ගය. ඒතකොට මේක සුළු කරාම මට එනවා 2 2 1යි 10ට 2 5යි. ඒතකොට මට උත්තර නම් සමානයි vt ඍණ 5යි t වර්ගය. මෙයාට අංක 1 කියලා දෙනවා. හරිද? දැන් අපි උඩම සුළු කරත්ත ගා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා පහළ සිට විසිකරමු ගලා වගේම නිදහසේ ගලා පල්ලෙහාට අතරිනවනේ නේද නිදහසේ ගලා කියන පැහැදිලි ඉහළ සිට මේ වස්තුවට දාමු ඉහළ සිට අතහරින වස්තුවට ඉහළ සිට අතහරින ගලට අපි දාමු රයිට් පැහැදිලිද ඒකටත් s = ut දාලා භාගයක් at වර්ගය දාමු පැහැදිලිද රයිට් එහෙනම් ඒකටත් දාමු s = ut දන භාගයක් at වර්ගය ඔයාලට පැහැදිලිවම වෙනවා ඒකේ උස වෙන්නේ මොකද්ද h ඍණ h ඒකට අදාළ උස h ඍණ h නම් පහදරි h ඍණ h සමාන u ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නිදහසේ අතරින එකක් නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි එන පහදලි බිඳුව
ධන භාගයක් ඔව් ගුරුත්වාකර්ෂණයේ පල්ලෙහාට අතරින්නේ පල්ලෙහාට ගුරුත්වාකර්ෂණයේ පල්ලෙහාට නේද එහෙනම් ධන 10 වරක් t වර්ග කියලා අපිට පැහැදිලි දෙකට දෙකේ එකයි 10 ට දෙකේව පහක් වෙනවා ඒත් අවසානයේදී මට එනවා h ඍණ h සමානයි 5 t වර්ගය කියලා h ඍණ සමානයි 5 t වර්ගය මෙයා අංක 2 කියලා මම ගන්නවා දැන් ඔයාලට පේනවා මේ අංක 1ට ආදේශ කරන්න පුළුවන් මේ 2හි 5 t වර්ගය අපිට 5 t වර්ගය මේ බලන්න මෙතන 5 t වර්ගය අයින් කරගත්තා ඒක කොහොමද මේ 5 t වර්ගය වෙනකොට අපිට දාන්න තියෙන්නේ h ඍණ h හොඳට බලන්න ගාන අත ගන්න 5 t වර්ගය වල h ඍණ h දාන්න තියෙනම් මම 2හි හරි ඔව් මේ 2ේ තියෙන එක 1ට ආදේශ කරනවා එහෙනම් පහදලි ඔන්න එහෙනම් මම මෙහෙම වාක්‍යයක් කියනවා මෙහෙම වාක්‍යයක් කියනවා 2හි හරි ඔව් 5 t වර්ගය පල්ද අංක 1ට ආදේශේ අංක 1ට ආදේශේ පහදලිද ඔය 5 t වර්ගය වුණ අපි දන්නවා හරි h ඍණ h දාන්න පුළුවන් පල්ද හරි එතකොට මොකද වෙන්නේ ඔව් h සමානයි vt ඔව් ඍණ 5 t වර්ගය වෙනුවට මට දාන්න පුළුවන් මොකද්ද h ඍණ h පහදලිද හරි 5 t වර්ගය වලට දාත හැකි h ඍණ h එන පහදලි මම මෙතන දානවා h ඍණ h මන්ට බලගෙන h ඍණ h කියලා ඊට පස්සේ ආවට වෙනවා මේ ඍණෙන් වැඩි කරන්න ඍණෙන් වැඩි කරන්න එතකොට මට එනවා h සමානයි vt ඍණ h ඍණය ඍණයි වැඩි කරනකොට ධන වෙනවා හරිද ඍණය ඍණයි වැඩි කරනකොට ධන වෙන වෙන පහදලි ධනේ h ඔන්න ඔයාට ධනේ h එනවා ඊට පස්සේ මොකද වෙන්නේ හරි මෙතන ධනේ h මේ පැත්තට ඍණේ h එකක් වෙනවා ඒක ආවට පේනවා හරි එතකොට මෙතන vt ඍණ h මෙතන යාට සිදු කරේ මට පුළුවන් h ට h ට වෙනවා ඍණ h මේ පැත්තට දාන්න ධන h වෙනවා ධන h සමානයි vt දැන් මොකද කරන්නේ ඔව් අපිට ඕනි කාලය t සමානවන්නේ කාලය හොයාගන්න ඕනි පහදද එහෙනම් කාලය හොයාගන්න කවුද කරදර කාර්යය කැපිටල් v අයි වුණා නම් හරි එහෙනම් පහදද දෙපැත්තම බෙදන්න සෝරි සිම්පල් t අයි වුණා නම් හරි දෙපැත්ත සෝරි කැපිටල් v දෙපැත්තම කැපිටල් v ගෙන් බෙදන්න හරි දෙපැත්තම කැපිටල් v ගෙන් බෙදන්න එතකොට පහදලි v ට v කැපෙනවා v ට v කැපෙනවා අවශ්‍ය කරන උත්තරේ h බෙදීම v සමානයි t කියලා ලස්සන ගණක් හරි රයිට් අපි ආයේ නැවත මෙයාගේ ගණකින් හම්බෙමු හිතන්න ගණන පිසිස් පන්තිය